මේ තමයි කෝප්පකොළ කියන ගස් ජාතිය ගොඩක් ගෙවල් වල වැටවල් වලට භාවිතා කරන කෝප්පකොළ නමින් හඳුන්වන්නේ මෙන්න මේ ශාකයට තමයි ගොඩක් දෙනා මේ කෝප්පකොළ කියන්නේ මොනවද කියලා හඳුනන්නේ නැහැ මොනවාද අපි ඔයාලා ගොඩක් දොට හඳුනන්නේ නැති ගහක් සම්බන්ධව තමයි මේකේ දලු තමයි අපි මැල්ලුම සඳහා යොදාගන්නේ මේ තියෙන්නේ මේ කෝප්පකොළේ දලු තමයි අපි අද මැල්ලුම සඳහා යොදාගන්නේ ගොඩක් නිවෙස්වල ගම්වල වැටට යොදාගන්නේ මේ කෝප්ප කඳුළු මේ තමයි කෝප්පකොළ කියන්නේ ගොඩක් අය කෝප්පකොළ කියන්නේ අඳුරන්නේ නැහැ මොකද මීට කලින් මම මගේ මුහුණු පොතේ කෝප්පකොළ සම්බන්ධව ලිපියක් පළ කරා ගොඩක් අය ඒ දාපු කමෙන්ට් වලින් තේරුණා කෝප්පකොළ හඳුනන්නේ නැහැ කියලා ඉතින් ඔන්න ඔයාලා අද හඳුන ගන්න අපි මේකෙන් අද හදන්නේ මැල්ලුම ආයිබෝවන් ඔන්න අද නිරෝයම් පිහු YouTube channel එකෙන් නෑන සමගින් ඔයාලා හම් වෙන්න ආවා අද අපි කියා දෙන්නේ ඉතාම ගුණවත් කෝටන් ජාතියේ ටයත් වෙන කෝප්පකොළ මැල්ලුමක් තමයි අපි හදන්නේ මුලින් අපි ඔයාලට කෝප්පකොළ මොන වගේද කියලා කලින් වීඩියෝ එකේ පෙන්නුවා අපි නංගේ අද කෝප්පකොළ මැල්ලුම නවද අපේ නෑන තමයි කෝප්පකොළ මැල්ලුම හදන්නේ ඒකට අපි කෝප්පකොළ ඉස්සෙල්ලම හීන් වෙන කපා ගත්තා ගොඩක් හීන් වෙන කපා ගන්න ලුණු අමිරිස් කහ ලුණු වතුර මැල්ලුම සඳහා පොල් අවශ්‍යයි අපි මුලින් බලමු මේ කෝප්පකොළ කියන්නේ මොනවද කියලා කෝප්පකොළ ඇසුසනින් ගොඩක් දෙනෙක් කෝප්පකොළ කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ කෝප්පකොළ ක්‍රෝටන් කුලයට අයත් ක්‍රෝටන් කොළ කන්නේ කිව්ව කතාව මේ දැන් ක්‍රෝටන් කුලයට අයත් කියලාම කට්ටිය දැන් මේක කන්න ගන්නේ මොකද ක්‍රෝටන් කන්නේ කුලේ කාලයක් නේද ඉතින් ක්‍රෝටන් කුලයට අයත් ජාතියක් තමයි කෝප්පකොළ කියන්නේ ගොඩක්ම මේ කෝප්පකොළ හොඳයි මලබද්ධය දුරු කිරීම සඳහා සහ පාචනය ඒ වගේම ශරීරයේ තුවාල සුව කිරීම සඳහා විශේෂයෙන් ඔයාලගේ දිව තොල් විදුරු මස් පැලීම සුව කිරීම සඳහා මේ කෝප්පකොළ ආහාරයට ගත්තොත් ඉක්මනින් සුව වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා ඒ වගේම ඉතාමත් ගුණවත් මෙම ඖෂධීය වටිනාකම යුත් මේ කොළ මැල්ලුම් ඉදිරියට ඔයාලා දැන් අපි පෙන්වන දීලා තියෙන කෝප්පකොළ කියන්නේ මොනවද කියලා මොන වගේද කියලා ඒ වගේ කොළ ගෙනල්ලා හොයාගෙන මේ වගේ රසවත් මැල්ලුමක් ඉතාමත් ගුණ මැල්ලුමක් හදාගෙන ගන්න පුළුවන් නම් ඔයාලගේ සෞඛ්‍යයට ගොඩාක්ම වැදගත් වේවි. එහෙනම් නංගි අපි වැඩි කතා ඕනේ අපි හැමදාම කතා කරනවා දැන් කතා කරන එකක් දැන් නේ අපි ඉතින් කතා කරත් කතා කරන්නේ මේ ඔයාලට වැදගත් දෙයක් නේද? ඔයාලට අවශ්‍ය දෙයක් ඔයාලා නොදන්නා දෙයක් තමයි අපි ඔයාලට කියන්නේ. අනික අපි කෝප්පකොළ කියන්නේ මොනවද කියලා ඔයාලට නැවත වාරයක් පෙන්වන්නම්. දන්නේ නැති අයට දෙක ගැනීම සඳහා මේ තියෙන මේ කොමේ මේ ක්‍රෝටන් ජාතිය වර්ග දෙකක් තියෙනවා. ගොඩක් මේ සුදු පාට වෛරන් වගේ තියෙන කෝප්පකොළක් තියෙනවා. බොහෝ දෙනෙක් මේ කොළ ජාතිය තමයි ආහාරයට ගන්නේ. අර වර්ගයත් ආහාරයට ගන්නවා. ඉතින් නංගි එහෙනම් අපි කොළ මැල්ලුම හදාගමු. අද නංගි තමයි කොළ මැල්ලුම හදන්නේ. කෝප්පකොළ කියන්නේ ඉතාමත් මේ ගුණදායක කියලා මම ඉස්සෙල්ලා කිව්වා විටමින් C අඩංගු බහුල කොළ වර්ගයක්. ඒ වගේම ප්‍රතිඔක්සිකාරකයක්. විශේෂයෙන් විසබීජ නාශකයක් බැක්ටීරියා නැසීම සඳහා ඉතාමත් ගුණදායක වූ මේ කෝප්පකොළ අපේ යාළුවෙක් ඉන්න විශේෂයෙන් මේ ලක්මිනි පෙරේරා කියලා අක්ක කෙනෙක් එයා ගොඩක් මේ කෝප්පකොළ වලට ආසයි මට මගෙත් එක කියලා තියෙනවා කෝප්පකොළ හොයාගන්නත් අමාරුයි හරිම ආසම කෑමක් කියලා ඉතින් ළඟ කීතියනම් මැල්ලුම හදලා දෙන්නත් තිබ්බනේ නැත්තම් කෝප්පකොළ ටිකක් හරිය දෙන්න තිබ්බා එහෙනම් ඉතින් මොනා කරන්නද ඔයාලත් මේ වටිනා කොළ ජාතිය හදාගෙන කන්න උත්සාහ කරන්න දැන් මේක අපි විනාඩියක්වත් ලිපුඩ තියන්නේ නැහැ නේ නංගි කොළ පාට රැකෙන්න ඕන නිසා ඉක්මනින් අපි ලිපෙන් බාගමු දැන් අපි මේක ලිපේ තියාගමු වැඩි ගින්දරේ මැල්ලුම හදාගන්න අවශ්‍ය නැහැ ගින්දර ටිකක් වැඩිපුර එක් කරගමු
මොකද අපි විනාඩියකත් මේක ලිකුඩ තියාගන්න නැහැ කොළපාට රැක ගන්න අවශ්‍ය නිසා කොළ මැල්ලුමට කොළ මැල්ලුම හදා ගන්නකොට වැඩි ගින්දරේ කරගන්න විනාඩියක්වත් තියාගන්න එපා මේ පොල් ටික මැල වෙන්න තමයි අවශ්‍ය කොළ හට්ටියේ රස්නට කොළ ටික ඩිපෙන් බාගත්තට පස්සේ කොළ ටික මැල වෙනවා මොන දැන් හොඳින් මැලවිලා තියෙන කොළ ටික ලස්සන කොළ පාටට එහෙනම් දැන් අපි මේක ලිපෙන් බාගමු කොළ මැල්ලුම හදලා අවසානයේ අපි දෙහි බින්දු කීපයක් එකතු කරගන්නවා මේ ගුණය රැක ගන්න විශේෂයෙන් මේ යකෝප්ප කොළ වල යකඩ අධිකව බහුලව තියෙනවා ඒ ගුණය රැකෙන්න ගොඩක්ම හොඳයි යකඩ තියෙන නිසා අනිවාර්යයෙන්ම කිරි දෙන මව්වරුන්ට මේ කොළ වර්ග ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩක් වඩාත්ම හොඳයි නේ නංගි එහෙනම් අද නම් වැඩි වෙලාවක් ගියේ නෑ අපිට මේ කෑම හදා ගන්න ඔයාලත් මේ වගේ දේවල් හදලා රස බලලා අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න කියලා ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු නිරෝ යුම් පින් YouTube channel එකට ඔයාලගේ අදහස් කමෙන්ට් කරලා ඒ වගේම අපේ වීඩියෝ ෂෙයා කරලා සහයෝගය දෙන්න නේ නංගි වෙනද වගේ එහෙනම් නංගි අපි ආමු නේද අයිය අපි හිතේ මුනේ නංගි hina වෙන්නේ නැහැ වගේ අදනේ එහෙනම් ඔක්කොටම සර්නායි